ඒ තියෙන බඩගින්න අම්මපා කොච්චර කෑවත් මේකේ හේමල් බඩගින්න නැති වෙන්නේ නෑනේ මං අහන්නේ ඒ මං හිතන්නේ මේ බඩේ හංගන්නේද කොහෙද ඉන්න එහෙම නැත්තම් මේ වගේ වෙන්න බෑ බඩගිනි වුණාට මොකෝ කන්න තියනවනේ ඒ දැන් ඉතින් කොහෙන් කියලා කන්න හොයන්නේ ඒ හරියන්නේ නෑ මොකක් හරි උඩර වැටියක් දාලා ඔව් කරදරයක් නැතුව කෑම ප්‍රශ්න විසඳ ගන්න විදිය කල්පනා කරලා බලන්න ඕනේ මිනිසුණත් ඉතින් ඔය කපටි කමක්ම කරන්නේ කටයි බඩයි හින්නනේ නේ ඒ හරි වැඩි ඒ හරි වඳුරු මට ආයෙනවා මගේ වැඩේට අල්ලගන්න නියම කෙනා තමයි වඳුරු මට හරි හම් මට දුකයි හම් එදා හොනේ මොන හරි වුණාද මං ඉඳලා වැඩක් තියෙනවද මං අහන්නේ හම් හම් මොකද දුකයි මේ මොකද මේ ඉවල්ලා මේ තනියම ඉඳගෙන අඬන්නේ කවදාවත් නැතුව හම් අහලා බලන්න ඕනේ හන්නේ මොකෝ ඉවල්ලා මේ අඬන්නේ මොකක් කර කරදරයක්ද හම් හන්නේ මේ මගේ සුදු වඳුරු හාම මිත්‍රයන්නේ හෆේ හම් අයියෝ එදා මොනහරි උපතක් වුණා නම් මං කොහොම ඉවසලා ඉන්නද දෙයියන්නේ මොකද මොකද ඉවල්ලා මේ අනේ අනේ කියන්නකෝ මොකද උනේ කියලා අනේ ඉවල්ලා කවුද මේ වඳුරු හාම ඉස්සර දවසක් ඔහේ අර කිඹුල් තඩියගේ පිටේ නැගලා ගඟෙන් ගොඩ වෙන්න ගිහින් 99 කිඹුලගෙන් බේරුණේ ඔය කියන්නේ අර මේ ඉස්සර දවසක් මේ මම කිඹුලගේ පිටේ නැගිලා එගොඩ වෙන්න ගිහින් කිඹුලා මාව මරාගෙන ගන්න හදපු කතාවනේ අනන්නන්න අනේ දෙයියනේ ඒ කතාව තමයි ඒ කතාව තමයි එදා කිඹුල් තඩිය වඳුරු හාමිගේ හාමිව මරාගෙන කෑවනම් හවේ මං ඉඳලා මොකටද මගේ දෙයියනේ ඉතින් වඳුරු හාමි ඒක වෙලා දැන් කොච්චර කල්ද අනේ මට නම් ඒ කතාව දැන් මතකවත් නෑ අනේ ඉවල්ලා මිට මොකද එකපාරටම ඒක ගැන මේ හදිස්සිය දුක හිතුනේ අනේ අයි වඳුරු හාමි මං වගේ අවංක යාළුවෙකුගේ හිත ඔය විදියට පාරන්නේ එදා වඳුරු හාමිට කිඹුල් තඩියකින් විපත්තියක් වුණා නම් මාත් ඒකට වග කියන්න බෑ ඒ මොකද ඉවල්ලා මි වග කියන්න ඕන ඒකට ඇයි වඳුරු හාමි වඳුරු හාමි එදා කිඹුල් තඩියගේ පිටේ නැගලා ගියේ ගඟේ ගොඩ වෙන්න ගියේ ඔහෙට පීනන්න බැරි හින්දානේ ඔව් ඉතින් මේ වඳුරු වෙච්ච අපිට පීනන්න බැරි බව හැමෝම දන්නවනේ. ඉතින් ඒකට මේ අහකෙ ඉන්න ඉවල්ලා මි මොනව කරන්නද? නෑ නෑ එහෙම කියන්න එපා. මං මගේ යුතුයකම් වගකීම් පෑර හැරි හින්දායි වඳුරු හාමිට පීනන්න බැරි වුණේ. හා මට නම් තේරෙන්නේ නෑ ඉවල්ලා මි මේ මොනව කියනවද කියලා. ඇයි වඳුරු හාමි මේ කැලේට ඉන්න එකම උගත් බුද්ධිමත් වැදගත් කෙනා මම බව මිනිසුත් පිළිගන්නවනේ. හරි 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 ඉතින් 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 මගේ යුතුයකම තමයි කැලේ හැම සතෙකුටම හැම දෙයක් ගැනම පුරුදු පුහුණු කරන එක. ඒ කියන්නේ මේ මට පීනන්න පුරුදු කරන එකත් ඉවල්ලා මිට අයිති වැඩක් කියලාද? නැතුව නැතුව. ඉතින් වඳුරු හාමිට එදා අනුතරක් වුණා නම් ඒක සම්පූර්ණයෙන්ම මගේ වැරද්ද. ඒ ගැන මතක් කළා තමයි වඳුරු හාමි එනකොට මං අඬන්නා හිටියේ මට දැනුපෝම දුකයි. දැන් ඉතින් මේ ඉවල්ලා මි මට පීනන්න පුරුදු කරනවද? නැතුව නැතුව. වඳුරු හාමිට විතරක් නෙවෙයි මේ කැලේ හැම කෙනෙකුටම පීනන්න පුරුදු කරනවා. පුදුමයි. පුදුමයි ඒත් ඇත්තයි. හරි ෂෝක් හරි ෂෝක්. අනේ ඉවල්ලා මි ඉස්සල්ලාම පීනන්න පුරුදු කරන්න ඕන මට හොඳ? අර කැලේ අනිත් සත්තුන්ට වඩා ඉස්සල්ලාම පීනන්න පුරුදු කරනවද මට? ඒත් ඉතින් මේ ඉවල්ලා මිටත් මේ බෑනේ පීනන්න අපිට පුරුදු කරන්නේ කොහොමද? හරි හරි ඒකට බහින්න එපා. ඒක කිඹුල් රාල කරයි. ඈ මොනවා කිඹුල් රාල? ආපෝ මට නම් බෑ. අනෝක
ඒකනේ කියන්නේ වඳුරු හාමිට විපතක් කරනවද මම ඊ හරක් දැන් කිඹුල් රාළ මේ හරිම හොඳයි ඕවා මේ කියන්නේ නැහැ මස් මාළු ඈ මස් මාළු කට තියන්නේ නැව ඇත්තට එහෙම මට නම් හරි මුදුමයි ඒක ඇත්තයි ඔහොව දැන් වඳුරු හාමිට ඉක්මනට පීනන්න පුරුදු වෙන්න ඕන නම් කැලේ හැමෝටම ඉක්මනට මේ ආරංචිය කියන්න ඕනේ ආ මං කියන්න මං කියන්න හිවල්ලාමි මං දැම්මම ගිහින් කැලේ සත්තුන්ට කියනවා හිවල්ලාමි මෙන්න මේම පීනන්න පුරුදු කරලා වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා අය ඒකට හැමෝම සහභාගී වෙන්න කියලා මේ වතුරයි හා මගේ නා කියන්න එපා කිඹුරාල එහෙම වැඩපිළිවෙලක් ආරම්භ කරලයි කියලා කියන්නේ ඒ මොකද හිවල්ලාමිගේ නම කියන්න එපා කිව්වේ මං හැමතිස්සෙම මගේ යුතුයකම ඉෂ්ට කරනවා මිසක් ඔය මේ ප්‍රසිද්ධිය බලාගෙන වැඩ කරන ජාති කෙනෙක් නෙවෙයිනේ වඳුරු හාමි. යාළුවේ කුකියාගේ තේරෙන්නේ මෙන්න මෙහෙම තනියම ඉන්නකොට තමයි මේ ගඟේ මට තව එක කිඹුල් යාළුවෙක් හිටියන මේ වගේ පාළුවක් තනිකම දැනෙන්නේ නෑනේ මොනවා කරන්නද මේ කැලේ සත්තුන්ට උනත් මාව මතක් වෙන්නේ ගඟෙන් එකට වෙන්න හරි නැත්තම් ඒ වගේ මොකක් හරි උදව්වක් ඕන වුණොත් විතරයි මේ කැලේ සත්තු තරයට මිනිස්සු වගේමයි හොඳයි ආයේ තාපාවිකෝ මගෙන් උදව් ඉල්ලගෙන නරි අම්මපා මේ නටි වෙලායි පිදුනාට වැඩි හොඳයි හිවල් වෙලායි පිදුනානේ නෑ නෑ දෙක මේක මට වැරදුනා ඒ අර ඉන්නේ කිඹුල් තඩිය නේද හරි මං ආපු වෙලාව හොඳයි ඔව් නියම මේ සුබ වෙලාව අහු වෙලා තිනවා ඔව් මේ මෝඩයා වගේ ඔව් මේ මෝඩයා වගේ මෝඩෙක් ඉන්නද මේ ගඟේ අම්මපා ඒ මගේ වැඩේට කැමති වුණොත් ඉන් පස්සේ කිසිම කරදරයක් නැතුව මගේ කෑම ප්‍රශ්නේ සඳගන්න පුළුවන් අනික ඉතින් කවදා හරි මේ වැඩේ සත්තුන්ට ආරංචි වුණොත් ඈ ආරංචි වුණා තින් කිඹුරාල තමයි සත්තුන්න මරාගෙන කෑවයි කියලා අහුවෙන්නේ හා අනුමානයක් නෑ ඇඟත් බේරගෙන බඩ පුරා මස් කන්නත් නියම තරමේ ඒ නියම ක්‍රමයක් අම්මා පමි මිනිසු මේ ක්‍රම සහ විදි කොයින් හොයා ගන්නවද මන් දන්නේ නෑ ඒ ඔය ඉන්නේ කියනකොට මේ කෙනෙක් අද ආපු දෙන්ක උන්ද මගේ මොකක් හරි උදව්වක් ඉල්ලගන්න තමයි ඔය එනවත්තේ ආපු දෙන්ක මන් දෙන්නම් උන්දට හොඳ උදව්වක් තන්ත ටින්ටි තන්ත ටින්ටි තන්ත ටින්ටි ටි tinti tinti tun tu tun tu tinti tinti ti suba dawasak weva mitraya mokada kimbul tadiya katha nathi loku tarahayakin wage inne kimbul ralata karadareyak nan man yanna me kimbul rala taniyama ohe paluwen athi kela hituna hindai tikak katha karakar indala yannai man aave man ehema nan gihin වෙන වෙලාවක ඉන්නංකෝ මං ඉවල්ලාමි ගැන කොයි තරම් වැරදි විදියටද හිතුවේ මේ මේ යන්නේ පාරි ඉවල්ලාමි එන්න එන්න මේ එන්න ඉවල්ලාමි මං කලින් කතා කළේ නැති වුණාට තරහ වෙන්න එපා අයියෝ මං කොහොමද කිඹුරාලත් එක්ක තරහ වෙන්නේ මට හොඳේ මේ මතක් වෙනකොට හම් මට හරිම දුකයි මුල් රැල ගැන ඔව් කිඹුල් හම් මොකෝ ඉවල්ලාමි මේ අඬන්නේ එක පාරටම ඈ මට හම් කිඹුල් හම් මට හොඳේ මට හරිම දුකයි හම් කිඹුල් රැලයි මේ අපි ඒ කාලේ මේ ගඟේ ඒ හම් මේ ඉන්නකොට මට මතක් වෙනකොට දිය බුන් ගහනකොට හම් මේ තද තනියම පාලේ ඉන්න එක ගැන මට හරිම දුකයි දැන් මොනව කරන්නද හිවල් හාමි ඒ මගේ ලැබීම කැලේ සතු කතා වුණා මේ කිඹුරාල හරිම ආඩම්බරකාරයා ඒ එයා ඔච්චර ආඩම්බර පීනන්න
දන්නේ එයා විතරක් හින්දා අපි කොහොම හරි කිමුල් රාළව රවටගෙන යාගෙම පීනන්න පුරුදෙමු ඒ ඉන් පස්සේ අපි යාව ඔය ගඟෙන් එලවලා තාමු කිමුල් රාළ අපිට මේ ආශ්‍රයයට ගැලපෙන්නේ නැහැ එයා බඩ ගාගෙන යන්නේ ඔන්න කොහොම ඒවා මේවා අරවද මේවද ආපු දෙන් කොහොඳලා මගෙන් පීනන්න ඉගෙන ගන්න මං උගන්නන්න හොඳ පීනින්න හරි වැඩි හරි තක්කෙට වැඩි හරි මේ කිරිමැටි මෝඩයා මගේ ලනුව ගිල්ලා බොක්කට හා මේවලාමිට බොහොම ස්තුති මට මේ කරපු දවුවට හැබැයි මේ කිමුරාල මම මේ කියපු කතාව නම් කාටවත් කියන්න එපා කිමුරාලට තියෙන්නේ පීනන්න පුරුදු වෙන්න එන ඒ උන් එක 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 මරාගන්න එකයි හා මට නම් ඉතින් නැතක් නැහැ හෙහෙත් ඉතින් ඔය මේ මස් ටිකක් වැඩිපුර තියෙනව නම් ඉතින් ඉවල්ලාමි බය වෙන්න එපා මම මරාගන්න හැම එකෙකුගෙන්ම කොටසක් ඉවල්ලාමිට වෙන් කරලා තියන්න අනේ ඉතින් ඔය තෑගි භෝග බලාගෙන මම මේ කේලම් කිව්වයි කියලා හිතන්න එපා කිමුරාල ඉස්සුද ඉවල්ලාමි මට කලේ කොච්චර උදව්වක්ද මටත් ආරංචුනා සිංහරාල මේ ගැන ඒකයි මාත්මේ තකහණියක්ම දුවගෙන ආවේ බලන්නකෝ ගම මහත්තයෝ ඔව් දවස ගානෙම වගේ මේ කැලේ එකයි කෙනා අතුරු දාන් වෙනවානේ හරිම පුදුමයක් අපි මේ ගැන කොච්චර හොයලා බැලුවද කිසිම ආරංචියක් නැහැ මොනවා හරි බුහුතේකුගේ බලපෑමක්ද දන්නේ නේද ගව මහත්තයෝ ඔව් ඔව් කියන්න බෑ මයා භූතයෝ බිලි ගන්නවානේ මොන පිස්සුද කොහේ ඉන්න භූතයෝද එළුරාල මේ විකාර කතා කියන්න එපා එළුරාල මේක මේ කැලේම කාගේ හරි වැඩක් ඔව් මේක කොටිරාලගේ වැඩක් වෙන්න බැරිද සිංහරාල ආ එතමයි ගව මහත්තයාගේ කතාව හරියට හරි මේක කරනවා ඇත්තේ කොටිරාල තමයි ඒ වුණාට අපි හරියටම දන්නේ නැතුව සැක කරන්න බැහැනේ ගොංගරාල. කොටිරාලත් ඉතින් නපුර තමයි. ඔව්. ඒත් අපේ සත්තු ඔය කොටිරාල ඉන්න පැත්තට යන්නේ නෑනේ ගම මහත්තයෝ. ඒ වුණාට රජතුමනි කොටිරාල හොරෙන් මේ පැත්තට ඇවිත් එක එකව මරාගෙන යනවද කියලා කවුද දන්නේ? ආ. අපි හිවල්හාමිගෙන් මේ ගැන අහලා බලමුද රජතුමනි. අපේ හිවල් හාමි මොකද මේ ගැන කියන්නේ? ඕ හිවල් හාමි දැන් පේන්නවත් නැහනේ. ඊයේ උදේ මට නම් හිවල් හාමියෝ හම්බ වුණා. අර ගඟට යන පාර ළඟදී. ඈ? ඉතින් මොකද හිවල් හාමි ගොණ්ඩාලට කිව්වේ? මුකුත් නැහැ. හිවල් හාමි මා එක්ක කතා කළේ නැහැ. මාව මග ඇරලා යන්න ගියා. ඈ? මොනව? ඒ මොකද? හිවල් හාමි නම් අමාරු කාර්යය. කොයිකටත් ටිකක් හිවල් හාමි ගැන හොයලා බැලුවොත් හොඳයි කියලයි මට හිතෙන්නේ සිංහරාල. මට නම් හිතන්න බෑ හිවල් හාමිට මේ තරම් වැඩක් කරන්න පුළුවන් වෙයි කියලා. එහෙම කියන්න එපා. හිවල් හාමි ඔය විදියට හැසිරෙන්නේ හිතේ මොකක් හරි හොරයක් තියෙන හින්දා වෙන්න ඕන. මටත් හිවල් හාමි මුණ ගැහුණා ටික දවසකින්. අපි ගිහින් මේක හිවල්හාමිගෙන් අහන්නද රජතුමනි? ආ අන්න හරි. අපි කියමු ගව මහත්තයාත් කිව්වයි කියලා. මේ ඔය දෙන්න පොඩ්ඩක් කඩ පියාගෙන ඉන්නවා. මේවා මේ හදිසිය වෙලා කරන්න පුළුවන් වැඩ නෙවෙයි. තේරෙනවද එළුරාල? අනේක හිවල්හාමි හරිම කපටියා. ඒක හන්දා බොහෝම පරිස්සමෙන් කරන්න ඕන කරන දෙයක්. ආ හරි වැඩි සිංහරාල හැම තැනම හොයන සත්තු ටික අතුරු දහන් වුණේ මොකද කියේ ඒ බැරි වෙලාවත් අපේ රහස එළිවුණොත් මහන් කපෝති හා නිකන් ඉඳගෙන මස් කාලා ඉවර මේකට කරන්න තියෙන්නේ සිංහරාලව මරා ගන්න එක තමයි එහෙම කළොත් මට මේ විදිහට සත්තු ටික මරාගෙන කන්න පුළුවන්.
ජලී රජකම ගන්නක් පළුවා. ආ. එකක් ගලෙන් කුරුල දෙන්නයි කිව්වා. ඒ මොනව කරලා හරි සිංහරාලව ගඟට එක ආවනම් හරි. වැඩි එතකොට හරි. ඉතුරු ටික කිඹුල් තඩිය බලාගනි අනිවාර්යක් නැහැ. ඔව්. දැම්මම ගිහින් මොනව හරි කරලා සිංහරාලව ගඟට එකගෙන එන්න ඕනි. යන්න ඕනි. ටටන්ට ටින්ටි ටන්ට. මේ අහිංසක සත්තු මාව නායකයා හැටියට තෝරගෙන ඉන්නතුරු ඒ අයගේ ආරක්ෂාව සලසන එක මගේ යුතුකම. ඒ පසුකී කාලේ මට ඒ යුතුකම කරන්න බැරි වුණා. ඒ මොනවා කරලා හරි මම මේ රහස හොයා ගන්නවා. නැත්තම් මේ නායකකමෙන් එලාස් වෙනවා. ආ අර එන්නේ හිවල් හාමිනේ. මෙච්චර කාලයක් නැතුව ඉඳලා අද මොකද මේ පැත්තේ ඉන්නේ? බලමුකෝ. හයි බෝවන් රජතුමනි. හයි බෝවන්. ආයි බෝවන් හිවල් හාමි. හිවල් හාමිව දැක්කේ බොහොම කාලයකට පස්සේ. මොකද වුනේ? අනේ බලන්නකෝ රජතුමනි. මට හොඳටම සනීප නැති වුණානේ. මේ බඩේ අමාරුවක් හැදිලා එළුව ගිහින් මෙළුව ආවා. මෙළුව ගිහින් එළුව ආවා. තාමත් හරියට සනීපයක් නැහැ. මම මේ ආවෙත් මේ යසනීපය ගැන ඌමනාකට. හැබැයිද? හැබැයි ඉවල්ලාමගේ ඇඟ දිහා බැලුවාම නම් සනීප නැතුව හිටි බව පේන්නේ නැහැ නේ. පසුගිය කාලේ මේ හොඳට මහත් වෙලා තියෙන්නේ. මේ මහත් වෙලා නෙවෙයි රජතුමනි. අසනීපේ වැඩිකමට ඇඟ ඉදිමිලා. ඔව්. මේක මේ ලෙඩේ සමහර අයට හැදෙන මේ ඉදිමීමේ ලෙඩක්. මේ දැකලා නැද්ද? මේ හුඟක් අයට ඔය ඉදිමීමේ ලෙඩේ තියෙනවා. 100ට කෙනෙකුට තමයි ඔය ලෙඩේ නැත්තේ. සමහර අයගේ කකුල් ඉදිමීම, සමහර අයගේ බඩ ඉදිමීම, සමහර අයගේ ඔළුව ඉදිමීම. ඔළුව ඉදමුණු අය හරියටම ඉන්නවා. හැබැයි බෙහෙත් නැහැ ඒකට. හරි හරි හරි. ඒක තාලි වැඩක් නැහැ. දැන් මේ කාලෙකට පස්සේ හිවල්ලා මේ ආවේ මොකද? මේ මම මේ ආවේ ලොකු වුණාකට රජතුමනි. මොකද මේ මගේ මේ අසනීපෙට මම සාස්ත්‍රයක් ඇහුවා. මේ එක සාස්ත්‍රකාරයෙක් ඉන්නවා. ඒ සාස්ත්‍ර මේ කාර්යය මේ අත බලලා රේඛා සාස්ත්‍රය කියන්නේ. ඒ මට කිව්වා ධන සම්පත් ලැබීම, ඉඩකඩම් ලැබීම, භව භෝග ලැබීම, මේ හිතවත් කෙනෙක් තමයි මට කිව්වා මේ විශ්වයේ පෙරලිකාරයෙක් වෙනවයි කියලා. එහිට පහුවෙදා මාව කන්දෙන් පල්ලියට පෙරළුණා. ආහ් මේ පස්සේ හම්බ වුණා හොඳ ඇත්ත කියන සාස්ත්‍රකාරයෙක්. එයා කිව්වා මේ කැලේ නායකෙක් එක්ක ගඟට ගිහින් කතා නොකර නාවනම් පටස් ගාලා ලෙඩේ සනිය පේනවයි කියලා. කැලේ නායකයාත් එක්ක කතා නොකර ගිහින් එක පාටම ගඟට පැනලා පීනලා දිය බුන් ගාලා පීනලා ඕ මොනවා කියනද මන් දන්නේ නැහැ පොඩි. මේ සාත්‍රේ මේ විදියට කිව්වා. මේ හිවල්ලාමි මොනවද මේ කියන්නේ? නැයි මේ මම කියේ මේ සාත්‍රයක් ඒ මට කිව්වේ හැටි. ඉවල්ලාමි ඇවිල්ලා තියෙන්නේ මොකක් කරි ලොකු පැටලෙවිල්ලකට. බලමුකෝ. හොඳයි හොඳයි. ඉවල්ලාමිගේ ලෙඩේ සනී පේනවා නම් මම එන්නම් නාන්න යන්න. ඔබතුමාට පින් ආයිතියේ මගේ මේ ලෙඩේ සනීප කරලා දුන්නොත්. ආ ඔබතුමාට පින් ආයිතියේ නේ. වැඩි හරි. දැන් ඉතින් ගිහින් ඉක්මනට කිමු තඩියට කියන්න ඕනේ මුණ ගහයිද යන්න ඕනේ. මේ ගම මහත්තයෝ. ඔව්. ඉවල්හාමි මාව. ඔව්. ගඟට එක්ක යන්න හදන්නේ මොකක් හරි ලොකු උපරවැටියකට තමයි ගම මහත්තයෝ. ඔව්. මං කිව්වේ සිංහරාලට කලින්ම මේ කැලේ සත්තු අතුරුදහන් වෙන එකට ඉවල්හාමිත් හොඳටම සම්බන්ධයි කියලා මට මේ දැන් නම් විශ්වාසයි. දැන් අපි මොකද කරන්නේ ගම මහත්තයෝ? සිංහරාල ඉවල්හාමිත් එක්ක ගඟ ළඟට එන්න. ආ. ඈ
මම ඔව් ඔව් ඒත් මේ මේ ගඟට බහින්න එපා. අහුනේ? ආ. මං ඊට කලින් ගඟ ළඟට යන්න. ආ. අපි බලමුකෝ එයා මොකටද මේ 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 එන්නේ කියලා. හරි. මේ ගඟට ගිය අයගේ අඩිපාරවල් මිසක් ගඟේ ඉඳලා ආපහු ගොඩට ආපු අඩිපාරවල් නැහැ. එකත් එකටම මේක හිවල් හාමි ගෙයි කිඹුල් රාල ගෙයි ලොකු මගඩියක්. ඔව් 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 බලමු බලමු බලමු. මොනවා? හරිනේ ගම මහත්තයා නේද? කොහෙතකොට සිංහ රජතුමයි හිවල් හාමි. හිවල් හාමි කපටියා මට බොරු කළාද දන්නේ නැ. අනික මෙච්චර කල් මරපු සත්තු වගේ නෙමෙයිනේ සිංහ රජතුමා. ඔව් ඔව් කපටිත් එක්ක වැඩ කරනකොට බොහොම පරිස්සම් වෙන්න ඕනි. ආ ගම මාත්‍ය මොනවද ඔය ඔච්චර ඕන ගමින් බලන්නේ? ආ මම මේ උදේ ඉඳන් හොයන්නේ කිඹුල් රාලව. ඒ මොනවටද ගම මාත්‍ය? කිඹුල් රාල ඉතින් මට හුඟක් උදව් උපකාර කරපු මිත්‍රයෙක් හින්දා මට බෑ කිඹුල් රාලව මරනවා බලාගෙන ඉන්න. ඔව් ඔව් ඔව්. මොනවා මොනවා ගම මාත්‍ය? කවුද මාව මරන්නේ? කිඹුල් රාල අපේ සිංහ රාලගේ ඇස්පෙනීම අඩු හින්දා වලස් වෙදරාල නියම කළා කිඹුලෙකුගේ හැමකින් සපත්තු දෙකක් හදලා දාන්න කියලා. ඉතින් 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 ඕක දැනගත්ත හිවල් හාමි සිංහ රාලට කියලා තියෙනවා හිවල් හාමිට දවස ගානේ මස් ඝාතයක් දෙනවා නම් ඔහේව මරලා හැම ආරන් දෙන්නම් කියලා. මං හිතුවා ඔය ද්‍රෝහියා කවදා හරි මටත් ඔය ටික කරයි කියලා. මෙච්චර කාලයක් මාලව්වා මේ කැලේ අහිංසක සත්තු ටික මරවගෙන බඩ පැලනකම් කාලා අන්තිමට මාවත් විනාශ කරන්න. කෝ 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 ඒ ද්‍රෝහියා! මං අද ඉතුරු කරන්නේ ඔය ද්‍රෝහියාව. හරි හරි මං හිතුවා හරි මේ දෙන්න තමයි එහෙනම් මේ වැඩේ කරලා තියෙන්නේ. මේ මේ හා හා කලබල වෙන්න එපා කිඹුල් රාල, කලබල වෙන්න එපා. කලබල හිවල් හාමි සිංහ රාලත් එක්ක ඇවිත් අර අතන අතන අන්න අර 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 අතන රැකගෙන ඉන්නවා. ඔහේ ගොඩට එනකල් අර අර දැන් හිවල් හාමි මෙතෙන්ට ඇවිත් ඔහේට කතා කරයි සිංහ රාල ළඟට යන්න. අන්න එතකොට හරි 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 ඔන්න ආපු දෙන්කෝ මම් බලා ගන්නම්කෝ. මේ කිඹුල් රාල අනේ මේ වගක් කාටවත් කියන්න එපා හොඳද? මං එහෙනම් ගිහින් හිවල් හාමිත් එක්කම එන්නම්. හා ගම මහත්තයා මොනවද මෙතන කරන්නේ? මං මේ මේ ආවා හිවල් හාමි මේ බෙහෙත් කොළ ටිකක් හොයාගන්න. මේ මේ ඔය දෙන්න මොකද මෙතන කරන්නේ? මෙන්න මේ ගඟෙන් ටිකක් නාගන්න කියලා ආවා ගම මහත්තයෝ. ඒ උනාට සිංහරාල කොච්චර කැලේ රජා වුණත් ගඟට රජා කිඹුල් රාල. කිඹුල් රාලගෙන් අවසර නොගෙන ගඟේ නාන එක හරි නෑ නේද? ඒකත් ඇත්ත තමයි නේද හිවල්ලාමි? අනේක සිංහරාල රජා හින්දා කිඹුල් රාල ළඟට ගිහින් අවසර ගන්න එකත් සුදුසු නෑ නේද? ඒකත් ඇත්ත තමයි නේද හිවල්ලා? ඒ හින්දා අපි දෙන්න ගිහින් කිඹුල් රාලව සිංහ රාල ළඟට එක්කගෙන එමු නේද ඈ හිවල්හාමි? ඡේ මේ හෙන උරා හින්දා අපේ වැඩේ පරක්කු වෙනවා. මේ කමක් නෑ. දැන් ඉතින් කොහොමත් ගම මහත්තයා යනකන් සිංහ රාලව මරා ගන්න බෑනේ. ඒ හින්දා ගිහින් බොරුවට කිඹුලව එක්කගෙන එනවා. මේ හා හා යමු යමු ගම මහත්තයෝ, මේ ගම මහත්තයගේ කතාව ඇත්ත තමයි. අපි ගිහින් කිඹුල් රාලව එක්කගෙන ඇවිත් අවසර ගමු. මේ වගේ කපටි එක්ක හවුල වැඩක් කළොත් අන්තිමේදී ඉතින් හැමදාම විනාසි තමයි.
ඔයෙන්නේ හා මේ කිමුල් රාල මේ තරහ නැතුව පොඩ්ඩක් එනවද ටිකක් මේ මෙහාට මේ ගඟට බහින්න ඉස්සෙල්ලා අපේ මේ සිංහ රජතුමාට කිමුල් රාලගෙන් අවසර ගන්න ඕනලු කිඹුල් රාලට ඉතින් තේරෙනවා ඇතිනේ මොකටද කියලා ඈ මේ කලේ රජතුමා මගෙන් අවසර ගන්න පොඩ්ඩක් මෙහාට 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 ලං වෙන්න ඉවල්ලාමි පොඩ්ඩක් පොඩ්ඩක් ඔයිට හොරන් මරියා හා මේ තතරොයි දුෂ්ටිය මාව රවටලා අතුලික කෑව මදිවට මාවත් මරන්න නේද පිස්සු මේ අනේ අනේ මීලු මීලු වැඩ කරන්න එපා මේ පිස්සුද හා මේ අනේ 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 අයියෝ මම මරන්න එපා අනේ හා අනේ අනුන්ව විනාශ කරන්න යටි උගුල් අදින කපටියෝ කවදා හරි තමන්ම ඒ උගුලට අහු වෙනවා සුද්ධිලේ